අයිබෝන් කියලා පිළිගන්න හැමදෙනාම. ඉතින් අද ඔයගලන්ට කියන්න පොඩි සුබ ආරංචියක් ගැන. ඉතින් ඔයගලන් දන්නවා ලංකාවේ සුපර් කාර් එකක් හැදුවා අපි 2013 වෙනි තමයි මේක හදන්න පටන් ගත්තේ. වේගා කියන කාර් එක. ඉතින් මේක 2020 ජිනීවා මෝටර් ෂෝ එකේදී තමයි මේක ඉදිරිපත් කරේ. ඉතින් මේකෙදී කොරෝනා ප්‍රශ්නත් එක්ක ජිනීවා මෝටර් ෂෝ එක පැවතුන්නේ නැහැ. ඉතින් ඒකින්ද මේක ඔන්ලයින් ක්‍රමයට තමයි මේ කාර් එක අපි වෙළඳපොළට නිකුත් කරේ. ඉතින් ඒ වගේම මේ කාර් ගැන පොඩි සඳහනක් කරොත් එම තප්පර 3.1ක් වෙනි සුළු කාලයකින් බිඳින 100ට මේකේ වේගය ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම මේ කාර් එක කිලෝග්‍රෑම් 1900ක් බරක් වෙනවා. ඉතින් ඒ වගේම මේ හෝස් පවර් 804ක් තියෙනවා. ඒ වගේම ටෝක් එක 760ක් වගේ නිපදවනවා. ඉතින් ඒ වගේම මේකේ බොඩි එක කාබන් ෆයිබර් වලින් තමයි හදලා තියෙන්නේ. ඒ වගේම මේකේ ගොඩක් මැටීරියල්ස් හෑන්ඩ් මේඩ්. ඒ කියන්නේ මිනිස්සු අතින් හදපු පාර්ට්ස් තමයි ගොඩක් තියෙන්නේ. ඉතින් මේ කාර් එක ඔයගොල්ලන් දන්නවා මේ කොරෝනා හේතුවෙන්ද හැමදේම නැවතුණා. ඉතින් දැනට ලංකාවේ ආයේ කතාවක් යනවා මේ 2021 අගභාගයේදී මේක වෙළඳපොළට නිකුත් කරන්න යන්නේ කියලා. ඉතින් තාම මේකේ ගාණක් නම් එහෙම ප්‍රයිස් එකක් කිසිම දැනක් අපිට සඳහන් වෙන්නේ නැහැ. ඉතින් අපි ගොඩක් දුරට හිතන්නේ මේක ලක්ෂ 100 වඩා වැඩි වෙන්නේ නැති වෙයි කියලා. ලක්ෂ 100ක් ඇතුළත මේක ගන්න හැකියාවක් තියෙයි කියලා තමයි අපි හිතන්නේ. ඉතින් ඒත් ප්‍රයිස් එකත් එක්ක අපිට තාම කියන්න බෑ මොන වගේ දෙයක් වේද කියලා. ඉතින් මොකද වේග ආයතන තාමත් ඉන්වෙස්ටර්ස්ලා හොයනවා ඒගොල්ලන්ට ආයෝජනය කරන්න. ඉතින් හරි ආයෝජක කම්මුණොත් එහෙම මේක අපිට මේ කායක ගොඩක් දුරට මේ ලෝකේ ගොඩක් නම තියෙන, ඒ කියන්නේ හැමෝම දන්න බ්‍රෑන්ඩ්යක් විදිහට, ඒ කියන්නේ ලෝකේ ඔයගොල්ලන් දන්න ඇති BMW, Benz වගේ, Tesla වගේ ගොඩක් ජනප්‍රිය ආයතන තියෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයකට යන්න අපිටත් හැකියාව ලැබේවා කියලා අපි ඔක්කොම ප්‍රාර්ථනා කරමු. ඉතින් ඒ වගේ මේ කාර් එක තාමත් ලංකාවේ වෙළඳපොළට නිකුත් කරනවද කියන එක නම් තාම තීරණයක් කරන්නේ නැහැ. මොකද මේක ගොඩක් මේගොල්ලන් ටාගට් කරලා තියෙන්නේ පිටරට, ඒ කියන්නේ රටවල් තමයි ටාගට් කරලා මේ කාර් එක හදලා තියෙන්නේ. මොකද ලංකාවේ තාමත් ඉලෙක්ට්‍රික් කාස් යූස් කරන්න තරම් පහසුකම් මදි. මොකද ඉලෙක්ට්‍රික් කාස් යූස් කරනවා නම් හැම වෙලාවම ඒ චාර්ජ් කරන ස්ටේෂන්ස් ලංකාවේ හැමතැනම හදලා තියෙන්න ඕනේ. ඉතින් ඒ වගේ පහසුකම් තාමත් ලංකාවේ බිහි වෙලා නැහැ. ඉතින් ඒ කියන්නේ කොළඹ වට වගේ තදාසන්න ප්‍රදේශවල විතරයි චාර්ජ් කරගන්න ඒ ඔප්ෂන්ස් හැකියාව තියෙන්නේ. කොළඹින් පිට, ඒ කියන්නේ බදුල්ල, රත්නපුර ඒ වගේ ප්‍රදේශවල තාමත් ඒ හැකියාව නැහැ. ඉතින් ඒකින්ද මේ වගේ දෙයක් ලංකාවේ කාර්යයක් යූස් කරන එක ප්‍රායෝගිකව නැහැ කියලා තමයි හිතන්නේ. ඉතින් ඒකින්ද බොහෝ දුරට මේක ලංකාවට විකුණන්න නැති වෙයි කියලාද මම හිතන්නේ. ලංකාවේ රාජ්‍ය මොන වගේ තීරණයක් ගනේද කියලා. මොකද ස්ටේෂන්ස් ටිකක් ගහන්න මහලුක වැඩක් නෙමෙයි. හරියට ප්‍රධාන නගරවලට මේ වගේ ස්ටේෂන්ස් ටිකක් හදලා තිබ්බනම්, ඒ කියන්නේ පෙට්‍රල් ස්ටේෂන්ස් තියෙන්නේ. ඉතින් ඒව ළඟම මේ ඉලෙක්ට්‍රික් චාර්ජ් කරන පොයින්ට්ස් ටිකක් හදලා තිබ්බනම් මේක මහලුක දෙයක් නෙමෙයි. ඉතින් මොකද ඉලෙක්ට්‍රික් කාස් යූස් කරන එකෙන් ලෝකෙටත් ලංකාවටත්, ඒ කියන්නේ පරිසරයටත් ගොඩක් ලොකු අවශ්‍යදායක දේවල් ගොඩක් තියෙනවා. මොකද පරිසරයේ දූෂණය වෙනවා ගොඩක් අඩුයි. ඉතින් ඒකින්ද ඒ වගේම පැටලුත් ඉතුරුයි ගොඩක් අපිට ඉතුරක් කරගන්න පුළුවන්. ඉතින් අපි හිතමු ලංකාවේ ඉලෙක්ට්‍රික් කාස් යූස් කරන්න පුළුවන් කාලයක් ඉක්මනට අපිට උදා වෙයි කියලා. ඉතින් වේග කායක් ගැන කිව්වොත් එම මේක ඒගොල්ලන් ඒ කියන්නේ සම්පූර්ණයෙන් මේක වැඩ පටන් ගන්න යන්නේ 2022 2022 තමයි මේගොල්ලන් සම්පූර්ණයෙන් කාස් නිපදවන්න පටන් ගන්නෙ. ඉතින් දැනටනම් අප්ඩේට් එක තියෙන්නේ මේ අවුරුද්දේ මැද භාගයේදී මේක නිකුත් කරයි කියලා. ඉතින් අපි බලමු මේ කායක කොහොම වේද කියලා. ඉතින් ඔයගොල්ලන් දන්නවා ලංකාව ගොඩක් ජනප්‍රිය වුණේ ක්‍රිකට් වලින්, ඒ වගේම තේකොළ වලින්, ඒ වගේ ගොඩක් දේවල් වලින් අපේ රට ජනප්‍රිය වුණා. ඉතින් ඒ වගේම අපි හිතමු මේ කායකත් මුළු ලෝකෙටම ගිහිල්ලා අපේ රට තවත් ඉස්සරහට අපේ රට බැබලෙන්න හැකියාව ලැබෙයි කියලා අපි ඔක්කොම ප්‍රාර්ථනා කරමු. ඉතින් ඒ දේ තමයි මට ඔයගොල්ලන්ට කියන්න ඕනලා තිබ්බේ. ඉතින් ඒ වගේම රවි ප්‍රොඩක්ෂන්ස් YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒකෝර මම ඉස්සරහට වීඩියෝ එකක් දාපුව ගමන් ඔයගොල්ලන්ට නොටිෆිකේෂන් එකක් එනවා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකක් හැම වෙනකම් ඔයගොල්ලන්ට සුබ දවසක්.